හරි ළමයි පැහැදිලිව ඇහෙනවද පේනවද පැහැදිලිව ඇහෙනවද පේනවද හරි අපි එහෙනම් MCQ ප්‍රශ්න පත්‍රයෙන් වැඩේ පටන් ගමු අපිට අපිට කියන පළවෙනි ප්‍රශ්නය කොප 63 පරමාණු භූමි අවස්ථාවේ පවතින යුග්ම ලෝ සහිත ඉලෙක්ට්‍රෝන විස්තරය සහිත ඉලෙක්ට්‍රෝන විස්තර කිරීම සඳහා භාවිත කළ හැකි NLMN සම්බන්ධව අපෙන් අහනවා හරිද හරි අපි වැඩේ පටන් ගමු එහෙනම් බලන්න කොපර් 63 කොපර්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම ඊයෙ කොහමද 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d 4s1 3d 10 විදිහට ඊට පස්සේ මේ කියන්නේ භූමි අවස්ථාවේ පවතින යුග්ම ලෝ සංජීව ඉලෙක්ට්‍රෝන විස්තර කිව්වා. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන යහන. එහෙනම් එයාගේ ශක්ති මට්ටම 4යිනේ. උපශක්ති මට්ටම S ඉඳ L වලට එන්නේ බිඳුවයි. L බිඳුව නම් M එකට අනිවාර්යෙන් බිඳුවයි. MS ගැන නම් කියන්න බෑ. මොකද හේතුව එයාට ධන භාගයේ හෝ ඍණ භාගයේ කියන අංක දෙකකින් එකක් එන්න පුළුවන්. කොහොම යන්නේ? එතකොට උත්තරේ වාර පැහැදිලිව පේනවා හතර බව මොකද හතර බිංදු බිංදු ධන භාගයේ තියෙනවා හතරේ එහෙනම් උත්තරේ එකට හතර එකට උත්තරේ හතර දෙක F O2 N3 Na Mg හරිම ලේසි අපි දන්නවා ළමයි සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන අයන සහ පරමාණු වල අපි කියන සම ඉලෙක්ට්‍රෝනික පරමාණු නැත්තම් අයන වලට අදාළව අර කොහොමද වෙනස් වෙන්නේ ධන වැඩි මේ කෙනාගේ අරය තමයි කුඩා ඊළඟට උදාසීන කෙනාගේ අරය වැඩිම array වෙන්නේ හින වැඩිම කියලාගේ array. ඔය පැත්තට මොනවද වෙන්නේ? array කියන සාධකයේ වැඩි වෙනවා. array වැඩි. කොහොමයි වෙන්නේ? දැන් මේකේ හැමෝගෙම තියෙන ඉලෙක්ට්‍රෝන එක සමානයි. F-2 O2-2 N3-2 Na+2 හැමෝගෙම තියෙන ඉලෙක්ට්‍රෝන 10 ගානේ. ඒ නිසා ළමයි මොකද වෙන්නේ? හැමෝගෙම ඉලෙක්ට්‍රෝන 10 ගානේ තියෙන නිසා මෙයාලගේ මේ කාරණාව මේ සම්බන්ධය අපිට දැන් පුළුවන් ධන වැඩි මේක කෙනා ගිනා ඍණ වැඩි මේක කෙනාට ප්ලේස් කරනවා හරි එහෙනම් ධන වැඩි මේක කෙනා මේ Mg2+ ඊළඟට Na+ ඊළඟට F- ඍණ ඊට පස්සේ O2- ඊළඟට N3- ළමයි එහෙනම් ලේසිම ලේසි ක්‍රමයක් තමයි ඔය ඔයාට කියලා දුන්නේ මේක මම කියලා දීලා තියෙන පයින් පාඩම් ගන්නදී ඉලෙක්ට්‍රෝන ගාන සමාන පරමාණු අයනවල ධන වැඩි මේක කෙනා ගිනා ඍණ වැඩි මේක කෙනාට පෙළගස්සපුවාම එයාගේ array අඩු මේක කෙනා ගිනා වැඩි මේක කෙනාට අපිට එනවා එහෙනම් ඔන්න උත්තර එහෙනම් ඔන්න උත්තර අංක දෙකට උත්තරය අංක දෙක තුන ඇමෝනියා වායු නිශ්චිත ප්‍රමාණය වැඩිපුර ඩයික්ලෝරින් වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වලට අමතරව ලැබෙන අවසාන ඵලය මොකක්ද කියලා අහමු අපි ඉස්සලාම මේ ඇමෝනියා හැලජනත් එක්ක පෙන්වන ප්‍රතික්‍රියාව කොයි වගේ කියලා බලමු. ඇමෝනියා හැලජනත් එක්ක පෙන්වන ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම. කොහොමද තියෙන්නේ? ප්‍රතික්‍රියාව තුනකින් සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය බේස් එකක් ගත්තොත් ඇමෝනියා ක්ලෝරින් වායුවත් එක්ක හැලජනත් එක්ක මොනවද එයා හදන්නේ? එයා ළමයි හදනවා HCl දාලා මොකක්ද? අපිට මෙතන N2 සහ HCl කියන දෙන්න හදනවා. හරි? කොහොම තමයි
ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් මෙතන අහන්නේ වැඩිපුර ඇමෝනියා නේ සෝරි. වැඩිපුර ක්ලෝරින් මොකද වෙන්නේ කියලා. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව ළමයි ඔය විදිහට සිද්ධ වෙන්න මේ ප්‍රතික්‍රියාව ඔය විදිහට සිද්ධ වෙන්න මෙයාලගේ මවුල අනුපාතය අනුව ප්‍රතික්‍රියාව සිද්ධ වුනහම සිද්ධ වෙන කියලාම හිතේ. හරි මෙයාලගේ මවුල අනුපාතය අනුව ප්‍රතික්‍රියාව සිද්ධ වුනහම සිද්ධ වෙන විදිහ තමයි ඔය කියන්නේ. අපි මේ තුත්ත කරන්න මෙතන දෙකක් දාලා මෙතනට හයක් දැම්මොත් මෙතන තුනක් දාලා තුත්ත කරන්න පුළුවන්. තුලිතයි. තුන් වරක් දෙක හයයි. එක්ස්ට්‍රා හය දෙනා හරි නැත්නම් දෙනා හරි. ඒතර මේ මවුලන් පාතේම ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් මෙයත් ප්‍රතික්‍රියාව අවසාන ඉතිරිලා නැත්තම් මෙයත් ප්‍රතික්‍රියාව අවසාන ඉතිරිලා නැත්තම් 100% ප්‍රතික්‍රියාව සිද්ධ වෙදී ඉවර වෙනවා නම් හැදෙන ප්‍රතිපලය මේනි. හැබැයි මේ ප්‍රතික්‍රියාවේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ওই ප්‍රතිපල හැදුවට පස්සේ ඇමෝනියා ඉතුරු වුණොත් අපි කියනවා එතකොට වැඩිපුර ඇමෝනියා තිබිලා දිනවා. ඇමෝනියා ඉතිරි වුණොත් මොකද වෙන්නේ? ඒ ඉතිරි වෙන ඇමෝනියා මේකේ තියෙන HCl එක ප්‍රතික්‍රියා කරලා මේකම අම්ලයක්නේ. ඇමෝනියා වාෂ්ප ලක්ෂණ වෙන්න ඇමෝනියම් ක්ලෝරයිඩ් හදනවා. ඒතකොට N2 කියන ප්‍රතිපලය එහිමම තියෙද්දි හැදුණු මේ HCl අර වැඩිපුර තිබුණ ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා කරලා NH4Cl හදනවා. ඕක අනිත් පැත්ත වෙන්නේ ළමයි ඇමෝනියා ඉවර වෙනවා Cl2 ඉතිරි වෙනවා. ඒ කියන්නේ වැඩිපුර Cl2 මේ ප්‍රතික්‍රියාවට ආවොත් ප්‍රතික්‍රියාව වෙද්දී Cl2 ඉතිරි වුණොත් මාධ්‍යයේ හැදෙන N2 එක ප්‍රතික්‍රියා කරලා HCl කොහොමද දීදී මෙයා හදනවා ළමයි තෙල් වගේ විශේෂයක්. හරි මේ පුපුරන සුළු තෙල් වගේ විශේෂයක් මෙන්න මේ වගේ තෙලක් හදනවා NCl3 කියලා. මේ තමයි ළමයි ඇමෝනියා වල ඇමෝනියා හැලජනත් එක්ක දක්වන ප්‍රතික්‍රියාව ආකාර තුන. එයාගේ මවුල අනුපාතයෙන් සිද්ධ වෙලා 100%ක්ම එකට මේ අනුපාතයෙන්ම තිබුණොත් අර ප්‍රතිඵල ඉතරයි හැදෙන්නේ. එක්කෙනෙක් හරි ඉතිරි වුණොත් ඉතිරි වෙන එක්කෙනාලු එක්කෝමියා ඔය විදිහ ප්‍රතික්‍රියා කරලා ඔය විදිහ ප්‍රතිඵල ලබා ගන්නවා. දැන් මේක කියන්නේ වැඩිපුර ඩයික්ලෝරින්. ඒ කියන්නේ මෙයා ඉන්න අවස්ථාව කියන්නේ මොනවද හැදෙන්නේ කියලා අහනවා. NCl3 හැදෙන්නේ. උත්තරය අංක 3. 3ට උත්තරය අංක 3. 3ට උත්තරය අංක 3. හරි. තුනට උත්තරය අංක 3. හරි. ළමයි ඊළඟ ඩයිහැලජන වල බන්ධන විඝටන එන්තැල්පිය කියන එක ඩයිහැලජන වල බන්ධන විඝටන එන්තැල්පිය කියන එක ඔයාලා ප්‍රස්තාරිකව දැනගෙන ඉන්න ඕන. කොහොමද කියලා Cl F2 Cl2 Br2 Y2 සාමාන්‍ය ළමයි මොකද වෙන්නේ? සාමාන්‍ය සිද්ධ වෙන්නේ කාන් එක දැන් උදාහරණයක් විදිහට බන්ධන දිග වැඩි වෙන්න අර බන්ධන දිග වැඩි වෙන්න මේ බන්ධනේ තියෙන ශක්තිමත් බව අඩු වෙනවා. ඔකට මේ සාමාන්‍ය වෙන්නේ. බන්ධනේ දිග වැඩි වෙන්න ශක්තිමත් බව අඩු වෙනවා. එහෙම ගත්තොත් ළමයි ශක්තිමත් බව අඩු වෙන කෙනා I2 නේ. වැඩි වෙන කෙනා F2 වෙන්න පුළුවන්. නමුත් මෙයාලා තියෙන මේ අධික විදුලිතාවේ බලපෑම නිසා වැඩි වෙන කෙනා අඩු වෙලා තියෙනවා. ඔන්න ඔහමයි ඔබ පිළිගන්න. මතක තියාගන්න අර මෙයාලගේ තියෙන අධික විදුලිතාවේ බලපෑම නිසා මේ බන්ධනය බලාපොරොත්තු වෙනවට වඩා දුර්වල වෙලා තියෙනවා. අනිතෝ සාමාන්‍ය පරිදි බන්ධනයේ දිගින් වැඩි වෙන්න තමයි දුර්වල වෙන්නේ. මොකද න්‍යෂ්ටිය බන්ධන ඉලෙක්ට්‍රෝන වලාව දුර්වලව ආකර්ෂණය කරද්දී ඒ බන්ධනේ කඩන්න ලේසි. හරි? නමුත් මෙතන අධික විදුරෙන්තාවය නිසා මේකේ ඒක බලපාලා බන්ධන විදුරන එන්තැල්පිය මේ දෙන්නටම වඩා අඩු වෙලා තියෙනවා. මේ ප්‍රස්තාරය දැනගන්න මේක වැදගත්. මේක ඔබ වෙනම දැනුමක් විදිහට දැනගෙන ඉන්න ප්‍රස්තාරය. හරි ප්‍රස්තාරක එන්න උත්තරේ වෙන්නේ අංක 2. උත්තරේ වෙන්නේ අංක 2 4. හතරේ උත්තරේ අංක 2. හරි හතරේ උත්තරේ අංක 2. හරි
හරි ඊළඟට පස්සෙනියක පස්සෙනියක සමුද්‍ර භාජනය තුළ ඊනම් ඝන උත්ප්‍රේරකයක් හා එම මතට අධිශෝෂණය විය හැකි වායුවක් යම් පීඩනයකදී පවතී මෙම පද්ධතියේ සිදුවීමින් පවතින අධිශෝෂණ ක්‍රියාවලිය සලකා බැලුවොත් ඒ සඳහා ඩෙල්ටා ජී ඩෙල්ටා එච් ඩෙල්ටා එස් සම්බන්ධ මින් තුමක් සත්‍ය වේද ළමයි දැන් උතන සිද්ධ වෙන අධිශෝෂණ ක්‍රියාව මොකක්ද අධිශෝෂණයක් කියන්නේ අධිශෝෂණයක් කියලා කියන්නේ වායුවක් මොකක් හරි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරද්දී විශේෂම උත්පේරණ ක්‍රියාව වගේ සිද්ධ වෙද්දී ලෝහයකින් වායු ඒ ලෝහ පෘෂ්ඨයට අධිශෝෂණය වෙනවා හරි දැන් උදාහරණයක් විදියට අපි ඇල්කීනයක් අපි ප්‍රතික්‍රියා කරොත් H2 එක්ක යම් ප්‍රතික්‍රියාවක් කලින් සිද්ධ කරන්නේ මේ උත්පේරණ පෘෂ්ඨයට මේක අධිශෝෂණය කරන අලව ගන්න. එතකොට මේ අලව ගන්න ආකර්ෂණය කරගන්න ක්‍රියාව තමයි අධිශෝෂණය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ වායු විසිරලා යන වායු එකට යන එකාසු වෙනවා. ඒ කියන්නේ එන්ට්‍රොපි විපර්යාසය මොකද වෙන්නේ? එන්ට්‍රොපි ඒ කියන්නේ අපිලිවල ද වායුවක් කියන්නේ අංශු අහඹුලි ඇසිරලා තියෙන. හැබැයි ඒක එක දැනකට ආකර්ෂණය කරලා අලව ගන්නවා කියන්නේ මේ තැන් තැන් වල බිහිලා තිබුණු අය එක තැනට එනවා කියන එක. ඒ කියන්නේ පිළිවෙල වැඩි වෙනවා කියන එක. අපිලිවල අඩු වෙනවා කියන එක. ඒ නිසා එන්ට්‍රොපි කියන්නේ අපිලිවල වැනීමේ වීම නිසා අපිලිවල අඩු වෙනවා කියන්නේ එන්ට්‍රොපි විපර්යාසය ඍණ වෙනවා කියන එක. හරිද? එතකොට දැන් ඊළඟ සිද්ධිය ඝන උත්ප්‍රේරකයක් මත ඒ මත අධිශෝෂණය වී ඇති වායුව යම් පීඩනයකටදී පවතී. මෙහිදී මෙම පද්ධතිය සිදුවීම පවතින අධිශෝෂණ ක්‍රියාවලිය සත්‍ය බැලුවොත් ඒ සඳහා හරියන්නේ මොකක්ද කියලා යහන්නේ. හරි. නම් ඊළඟට දෙයි මේ අධිශෝෂණය කියන එක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒක හරියට කාන්දමකට යකඩ කුඩු ටිකක් අල්ලද්දී ඒක ක්ෂණිකව ඒකට ඇදිලා යනවා වගේ දෙයක්. නිසා මේ ක්‍රියාවලිය ඩෙල්ටා ජී ගත්තොත් මේ ක්‍රියාවලිය ඍණ ස්වයං සිද්ධයි. ඉබේ සිද්ධ වෙන්නේ. ඒකට අපි බාහිර උදව්වක් අපි දෙන්න ඕනේ. හරි? ඊළඟට හරි ඊළඟට අපි දන්නවනේ මෙන්න මෙහෙමනේ අපේ සම්බන්ධය තියෙන්නේ හරි මේ පදේ ඍණ වෙලා මේ පදයක් ඍණ වෙච්ච වෙලාවට හරි මෙන්න මේ සමස්ත පදයේම ගත්තොත් ධන උත්තරයක් වෙනවා ඇයි මේ ඍණයි වැඩි වෙනවද මේ උත්තරේ ඍණෙන්න නම් අනිවාර්යයෙන්ම මෙයා මොකක් වෙන්නවද ඍණ කෙනෙක් වෙන්න ඕන ඒක ඔයාලට පැහැදිලිද අපි එන්ට්‍රොපි පරයාසය ඍණ කියලා හොයාගත්තා වායු අධිශෝෂණයක් නිසා ඒක ඍණ නිසා ඍණ අදයකින් වැඩුණාම එන උත්තරේ ධන මේක ඍණයි කියලා අපි තේරුම් ගත්තා මේක ස්වයං සිද්ධව සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් නිසා එතකොට මේකට එන උත්තරේ ඍණින්ද නම් මේ ධන උත්තරේට මොන වගේ පදයක්ද එකතු වෙන්නේ ධන කපල යන්න පුළුවන් ඍණ පදයක් එකතු වෙනවනේ ඒ නිසා ආයේ හිතන්න දෙයක් නැහැ එන්තල්පි පරයාසය ඍණ එන්තල්පි පරයාසය ඍණ ඒක ඍණ වෙන තර්කයක් මම මොන ඔයත් කියලා දුන්නා උත්තරේ 4 නම් පහර උත්තරේ 4 බලන්න ඒක පැහැදිලිද ඔයාලට chat එකට දාන්න ප්‍රශ්න දිනවන හරි ප්‍රශ්න දිනවන chat එකට දාන්න හරි නැවත පාරක් මම කියලා දෙනවා හොඳට බලන් ඉන්න නැවත පාරක් මම කියලා දෙනවා හොඳට බලන් ඉන්න හරි ළමයි දැන් මේක අධිශෝෂණ ක්‍රියාවලිය අධිශෝෂණයක් කියන එක උත්ප්‍රේරකයක් දැන් උදාහරණයක් ඇල්කීනයක් හයිඩ්‍රජනීකරණයේදී අපි ප්ලැටිනම් පැලේඩියම් රෙනිනිකල් වගේ දාලා උත්ප්‍රේරක ගන්න
वायु उत्तरे अंक हातर हाई प्रश्न क्लोरीन साधन विविध आम्लात ने अड़ुम पैवात्मक कहते हैं कुमन आम्ले लमाय उत्तर है क्लोरस आम्ले HClO2 के ने किना लमाय HClO2 के ने किना HOCl सह HOC HClO3 किया किला बावड़ द्विधा करने में लमाय मितन दी තමංග ඔක්සිජන් අංකය අඩු කරගෙන තමංග ඔක්සිජන් අංකය වැඩි කරන එක කියන්නේ මෙයා ද්විධා කරන වෙලාව මේ දෙන්න බවට පත් වෙනවා එහෙනම් මෙයා අස්ථාන නිසා තමයි එහෙම වෙන්නේ එහෙනම් ලියා ගන්න ක්ලෝරින් සාධන අම්ල අතරේ හයිපොක්ලෝරස් අම්ලය සෝරි ක්ලෝරස් අම්ලය පහත ආකාරයට ද්විධා කරන්නේ වෙමි HOCl HClO3
HOCl sa HClO3 sa da hari chalo pratikriya ho yaad aa chalo pratikriya ho yaad aa හරි ළමයි ඊළඟ ප්‍රශ්නේ ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් මගින් ඔක්සලික් අම්ලය කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය කළ හැකි මේදී පර්මැංගනේට් අයන මවුල දෙකක් සමග ප්‍රතික්‍රියා කරන ඔක්සලික් අම්ල මවුල සංඛ්‍යාව හරි සරල ප්‍රශ්නයක් හරි C double OH twice किने समान है लम्हे H2C2O4 किने मैं कह रहा हूँ H plus लो देने सा oxalate किना आयने वो oxalate किना आयने तमाई लम्हे तो ये प्रतिक्रिया सिद्ध करा मैं देने की निशा मैं देखा CO2 पिट कर ला कार्बन ना देने की निशा मैं कार्बन डाइऑक्साइड देखा पिट कर ला इलेक्ट्रॉन देखो कुछ पिट कर ඒ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න ළමයි ඔය MnO4 minus අපි දන්නවා යා ආම්ලික මාධ්‍යයේදී එයා පත් වෙන්නේ Mn2 plus බවට මේ ආම්ලික මාධ්‍යයේ සිද්ධ වෙන්නේ එතකොට ළමයි අපි මේකත් උලිත කරොත් කොච්චරක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඕනන් කියලා මෙන්න මෙහිමයි ළමයි මෙයාගේ මවුලේකට ඉලෙක්ට්‍රෝන පහක් එන්න ඕන ඉතින් මේක දෙක බැලන්ස් වෙන්න අපි ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රමාණය ගන්න ප්‍රමාණයට සමාන කරන්න අපි කියන ඉලෙක්ට්‍රෝන කපලා දාන්න අපි මොකද කරන්නේ මෙන්න මෙහෙම උපක්‍රමයක් කරනවා මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේ වැඩි කරනවා ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේ වැඩි කරනවා එ겐 දෙක දෙකෙන් වැඩි කළා එක පහෙන් වැඩි කරනවා එතකොට එනවා අපිට ළමයි 5ක් C2O4 2 minus ගන්න 2ක් MnO4 minus ගන්න 16ක් H+ ඊතලය 10ක් CO2 ගන්න 2ක් Mn2+ ගන්න අටක් H2O අපි මේ වෙලාවේ කරන්න ඕන හොඳම පුරුද්ද තමයි අපිට මෙන්න මේක තුලිත කියලා බලන්න පුළුවන්. ඒකට දේවල් දෙකක් ප්‍රධාන වශයෙන් මම කියනවා ඔයා චෙක් කරලා බලන්න කියලා එකක් තමයි ඔක්සිජන් ගන්න අනිත් එක හයිඩ්‍රජන් ගන්න. පස්සරක් හතර 20ක් ඔක්සිජන් තියෙනවා මෙතන. මෙතන දෙවරක් හතර 8ක් තියෙනවා. ඒක 28ක් ඔක්සිජන් තියෙනවා මේ පැත්තේ. බලමු මෙතන 10 දෙක 20යි මෙතන 8යි 28 හරි. අපි ඊළඟට H ගන්න තුලිත කරනවා. H ගන්න බැලන්ස් එක කියලා බලනවා 16ක් H තියෙනවා අර පැත්තේ 8 2 16ක් තියෙනවා එහෙනම් මේ තමයි හරි ගා එතකොට තමයි අපෙන් අහන්නේ පර්මැංගනේට් අයන මවුල දෙකක් සමග අනේ මේ තියෙන මෙයාගේ මවුල දෙකක් එක්ක මෙයාගේ මවුල කීයක් වුණාද මෙයාගේ මවුල පහක් වුණා උත්තරය එතකොට 5යි අංක 3 හරි ලේසියෙන් උත්තරේ ගත්තනේ 6ටත් ආවේ උත්තරේ 3 7ටත් ආවේ උත්තරේ 3 හරි අටවෙනි ප්‍රශ්නේ CH3 CH ඩබල් බොන්ඩ් එක කරලා ඊට පස්සේ ඒකට මෙන්න මෙහෙම එකෙක් බඳනවා අපිට හරි සරල පරිවර්තනයක් ඔය තියෙන්නේ අපි දැන් පරිවර්තන සාකච්ඡා කරමින් යන නිසා ඉදිරිෂන් පන්තියේ මෙවුවා හරිම සරල මේ බලන්න මේ බලන්න හරි මේ බලන්න දැන් ළමයි CH3 C ට්‍රිපල් බොන්ඩ් CH හරි එයාව ඩබල් බොන්ඩ් එකක් කරන්න හදනවා දැන් H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනොලින් මාධ්‍ය දාලා දැන් මොකක්ද වෙන්නේ එයා ඩබල් බොන්ඩ් එකක් වෙනවා අර ඊට පස්සේ ළමයි ඒකේ එයාට HBr බන්ධන්න හැබැයි HBr බන්ධන්න අතන කොහොමද
H වැඩි දන්න BR වෙන විදිහට H වැඩි දන්න BR වෙන විදිහට නම් මාකොටි කොෆ් නියමයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිමාකොටි කොෆ් විදිහට බන්ධන අපි H2O2 හරි O2 2- හරි දාන්න මෙතන තියෙන්නේ H2O2 එන උත්තරේ වෙන්නේ අංක 3 අට උත්තරේ අංක 3 सरल प्रश्न अस्तरी अब वेग प्रकाश पवन मेकड़ा वेग प्रकाश पवन उत्तर ट उत्तरे टू थ्री डाइक्लोरो पेंटिनल संयोग टू थ्री डाइक्लोरो पेंटीन टू ओन संयोग කාබන් සහ ඔක්සිජන් ඒ අතර අණු වෙනස අපි ඒ සංයෝගයෙන් ලියනවා පළවෙනි සංයෝගය 2 3 ඩයික්ලෝරෝ පෙන්ටින් හරි එතන ළමයි මේක මොකක්ද පෙන් කාබන් පහයි ඇල් ඇල්ඩිහයිඩයක් ඒ නිසා ඔන්න ඔතන ඇල්ඩිහයිඩයක් කියලා අපි දාලා දැන් මේක 2 3 ඩයික්ලෝරෝ ඒ කියන්නේ දෙවන ස්ථානයේ සහ තුන්වන ස්ථානයේ සියලු දෙම කියනවා 2 පෙන්ටිනල් ඒ කියන්නේ දෙකෙන් පටන් ගන්න ඩබල් බොන්ඩ් එකක් කියනවා වෙන මොකුත් නැහැ එන අපි ඉච්ච ගන්න දාන්න දෙන්න දෙන්න හරි ඔන්න පයින් සංයෝගය දෙවෙනි එක එකක් පෙන්ටින් එකක් ඉන්න කාබන් පහෙන් ළඟ ඉන්න ඕනේ ඒක ළමයි 2 ඕන් මම මේ පැත්තට අංක කළොත් 2 ඕන් කියන්නේ මෙන්න මෙතනට කීටෝන් කියන මන්ත්‍රී ඩයික්ලෝරෝ ඒ කියන්නේ එකට සහ තුනට සියල දෙන්න ගන්න ඉන්නවා එක්කෙනා ගන්න ඉන්නවා 2 පෙන්ටිනල් දෙකෙන් පටන් ගන්න ඩබල් බොන්ඩ් එකක් තියෙනවා දෙකෙන් පටන් ගන්න ඔව් කොහොමද බලන්නේ එත් බෑ නෝ නෝ සෝරි 4 පෙන්ටින් 4 පෙන්ටින් 4 4 මෙතන හරි එනවා ඔච්චර එන අපි මෙතන දාමු මෙතන ඉච්චලා දෙන්නයි මෙතන h එකයි මෙතන h එකයි මෙතන හරි මෙතන x දෙන්න දැන් මේ කාබන් කියන්නේ 1 2 3 4 5 කාබන් 5 h කියන්නේ 1 3 6 h 6 මෙතන o කියන්නේ o 1 cl කියන්නේ cl 2 මෙතන වල කාබන් කියන්නේ 1 2 3 4 5 h කියන්නේ देखाए उन्हें हजराए है ओके देखाए सीएल की देखाए इन्हें देखना अतरह परमाणु अतरह किसी में न सकने इनसे दाहिर उत्तरे हजर
දහය උත්තරේ හතර පරමාණු අතර වෙනසක් නැහැ දහය උත්තරේ හතර 11 11 බලන්න A හා B යන ලෝහ දෙකක් පදනම් කොටගෙන සාධන ලද ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ දෙකකින් සමන්විත කෝෂයක් රූපේ දැක්වේ පහසන ප්‍රකාශන කුමක් හෝ කුමන ඒවා සත්‍ය වේද හරියට මොකද්ද කියලා යහන පාඩම්ක 0.45 වෝල්ට් කියලා දීලා තියෙනවා ඒ ගිල්ලලා තියෙනවා 0.2 1.1 හරි අර බලමු විභවමාන ඉවත් කොට කෝෂයේ අග්‍ර සන්නායකයෙන් මගේ එකිනෙක සම්බන්ධ කළොත් x ඔක්සි හරණයද y හි ඔක්සිකරණයක්ද සිදු වේ ළමයි අපි ඔක් පොඩක් ඇඳගත්තු මෙන්න මේ විදිහට මේ බලන්න අපි මේ පොඩ ඇඳ ගන්න ඔය විස්තර ටික තියෙන රූප සරණ අපි ඇඳ ගන්න මෙන්න සරලව කටු වලට ඇඳ ගන්න හරි 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 එතකොට මම බෝවාණි වෙනකොට මෙහෙම බල්බයක් සම්බන්ධ කරන්නම් අපිට මේ පැත්ත දාන්න මේ පැත්ත ඍණ කියලා දීලා තියෙනවා. ආ එහෙනම් ඉතින් ආයේ හිතන්න දෙයක් නැහැ. මොකද අපි දාන්න මොකද්ද? කැතෝඩය දාන ඇනෝඩය ඍණ. එතකොට වාර මතක් වෙන්න පුළුවන් සර් කියලා තියෙන්නේ මේ කැතරින් කියලා. තමයි මතක තියාගන්න. කැතෝඩය ඍණ වෙන්නේ විදු විච්ඡේදනයේදී කැතරින් කියලා දින විදු විච්ඡේදනයේට මට පොඩ්ඩක් කියන්න උදේ අපේ සුසිප්පන් සහ සේලින් පෙන්නේගේ ළමයි මම සැසිර ළමයිට මේ විදුල සයනේ එක දාන්න තීරි පන්ති ළමයි දාලා තිබුණාද උදේ විදුල සයනේ අලුත් කොටස තුන්මිනි කොටස විදුල සයනේ බැලුවද දාලා තිබුණාද සේලින් පෙන්නේගේ සුසිප්පන් එකේ වල මේ 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 සෙලින් පෙන් එකේ දාලා ලෝෂණි කොහෙද දාලා තියෙන්නේ සෙලින් පෙන්ද සුසිපන් තව එක වීඩියෝ එකකින් ළමයි පාඩම ඉවරයි ළමන සතිය එක අපි දාන්න තව එක වීඩියෝ එකකින් පාඩම ඉවරයි හරි තව එක වීඩියෝ එකකින් පාඩම ඉවරයි ළමයි විදුල ප්‍රසාරණය පාඩම ඊළඟට අපි පටන් ගන්නවා කලාප හොඳ සුසිප්පන් හරි බොහොම හොඳයි මේ දරුවෝ මොකද ඇඳලා තියෙනව වැරදි කියලා දාලා දෙන්නේ මිතුනි මොකද පුතා ඉක්මනට කියන්න දරුවෝ අද ටික වෙලා ගියානේ කරන්ට් එක පොඩි ප්‍රශ්නයක් තිබුණා සර් අර මේ 10 වෙනි එකේ අර මේ ඩයික්ලෝරෝ 2 පෙන්ටනල් එකේ තී සර් තුන්වෙනි එකේ නේද ඩබල් බොන්න ගන්නේ නෑ එහෙම තුනේද මම අද ගන්නේ තුනේ දැන්නේ දෙකෙන් මේක තියෙන විදියට දෙකෙන් පටන් ගන්න ඕනේ නේ ඔව් වෙනසක් වෙන්නේ උත්තරේට ඩබල් බොන්න තියෙන තරම් පොඩ්ඩක් යහම යවලා ඇති බලන්න ළමයි वीडियो बनाने तो पारंपरिक बात नहीं, हरी नहीं देख रहे नहीं, सर थियरी वाला देने टा दाल थी बा कर्मांत वीडियो स्टिका आये दाल दिन ने बुलवाने हो दो टा हाल में मम्मी की ना करता है, लम्हे पारण वीडियोस मासे आप इवर वेदी वीडियो टी को बाल इवर कराना खाली मासर वीडियोस बालने बहेई किया याला ऐप पे का खादना लो දන් වල කියනවා හරි එතකොට මේ අපේ පරණ වීඩියෝස් ටික සමහරලාට මේ
මේ මාසේ වීඩියෝස් ටික නම් බලා ගන්න පුළුවන් වෙයි. ඊටත් කලින් වීඩියෝස් ටික බලා ගන්න බැහැ කියලා තමයි කියන්නේ. හරි. ඉතින් මේ පරණ වීඩියෝස් ටික බලා ගන්න බැහැ කියලා කියනවා. හරි. ඒකට මම මොකක් හරි ක්‍රමයක් බලන ඔයාලගේ පැත්තෙන් ඔයාලා වෙන්න ඕන දේ තමයි. ඔයාලගේ පැත්තෙන් ඔයාලා කරන්න ඕන දේ තමයි මේ මාසේ දාලා වීඩියෝස් මොන જાතියකින් හරි බලලා කරගන්න. එනම ඔයාලගේ පැත්තෙන් view to දෙන්න. හරි දැන් ළමයි විද්‍යුතය ඉවර වුණාම කලාප වර්ගයේ අනිත් පැත්තෙන් පටන් ගන්නවා හරි එතකොට විද්‍යුතය තව එක වීඩියෝ එකයි තියෙන්නේ වීඩියෝ දැන් තුනක් දාලා තියෙනවා මම සැසිරට කියන්න ළමයි සැසිරි ළමයිට මම වීඩියෝ එකයි තාම YouTube දාපු වීඩියෝ විතරයි මම මේ සැසිරි ළමයිට අනිත් වීඩියෝ දෙකක් මම දාලා මේ මාසෙ මම දාලා දෙන්න වීඩියෝ ටික සැසිරි ළමයි මේ මාසෙ මම වීඩියෝ ටික ඔක්කොම දාලා දෙන්න හරි ඔයාලට YouTube බලපු වීඩියෝ එක කොහොමද බලවන්නේ ඉතින් පස්සේ වීඩියෝ ටික මම දාලා දෙන්නම් දැන් මේ වීඩියෝ දෙකක් අනිත් අයගේ වැඩිපුර දාලා තියෙනවා ඔයාලට එනිකම මම මේ සතිය තුන දාලා දෙන්න හරි එතකොට මම ලබන සතිය අපි විද්‍යුත් සායනේ ඊළඟ වීඩියෝ එක දාලා දෙන්න හරි එහෙනම් හරි නේද හරි ඔයාලා ඒ මාසෙම ඒ වැඩ ටික ඉවර කරගන්න තියාගන්න එපා හරි මොකද දැන්ට ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රියල් වීඩියෝ දක්වත් දාගන්න දාපු ඒවා අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව විවිධ හේතු බලපාලා තියෙනවා. ඉතින් මේ ඒකයි ප්‍රශ්නේ. හරි ඔය වීඩියෝ ටික දාලා ඒක එහෙම වෙලා තියෙන ඉතින් මම දැන් ඒකට මොකද්ද පිළියම කියලාවත් හිතාගන්න බැහැ. දැන් එයාලා කියනවා මේ Zoom එකකින් එන वीडियो एक हाथ दिया लोगों वाली है ना कर्मांत ताऊ कर लेगा नहीं लम्हे कर्मांत ताऊ पटांग करते भी तो है अभी ताऊ काली को नहीं तो कर्मांत करने आप फिजिकल पार्ट की वर्ग कर ला देना आपने सिद्ध वे ही इस तरह सूम में किम वो ठीक है करन कर्मांत के अभी ये ठीक है एक सूम में करना सर यूट्यूब के दाल दिन चार सारे वीडियोस ठीक आयें करने वाला ना मैं चार सारे वीडियोस ठीक है ताव काली को आयें करना एक निशा वाला जैसे बालान दीर दीर खास से वहाँ बहुत इतने वाला गिर लगी है सर तीरी की वाला ना कॉमेडी का रिवीजन निकटा केरने वाला नहीं था और रिवीजन निकट केरने वाला දැන් උදාහරණයක් විදිහට විද්‍යුතයේ එහෙම රිවිෂන් එකේ දාන්නේ තව මාසයක්වත් පරක්කු වෙලා මම කලාප විද්‍යුතයේ තව වීඩියෝ එකයි දාන්න තියෙන ඊට පස්සේ කලාප මම දාන්න ගන්නවා එතකොට කලාපෙම කරන්න ගන්නවා හරි එහෙම වුණාම ළමයි මේ ඔයාට රිවිෂන් එකකට වඩා තීරික ඉස්සරහින් යන හරි ළමයි අපි බලමු දැන් මේ කියන විභවමාන ඉවත් කොට කෝෂයේ අග්‍ර සංඥාකමයි එකිනෙක සම්බන්ධ කළොව මේකේ මොකද්ද x මෙහා මේ පැත්ත x මේ පැත්ත y මොකද්ද කියන්නේ x හි ඔක්සිහරණයක්ද y හි ඔක්සිකරණයක්ද සිද්ධ වෙන්නේ අපි දන්න කරත්ත ඇනේ එහෙනම් මෙයා තමයි ඔක්සිකරණය වන පැත්ත කරත්ත ඇනේනේ ඇනෝඩේ ඔක්සිකරණය වෙන. එහෙනම් මේක තමයි ඔක්සිහරණය වන පැත්ත. හරිනේ? එහෙනම් මේ කතාව හරි. ඒ හරි. කෝෂයේ සම්මත විද්‍යුත් ගාමක බල 0.45 වෝල්ට් වේ. ළමයි මෙතන වෝල්ට් මීටරේ පාඨාංකය වෙන්නේ 0.45 වෝල්ට් කියලා. එතන 0.45 වෝල්ට් කියන එක සටහන් වෙලා තිබූ පළියට මේ කෝෂයේ විද්‍යුත් ගාමක බල 0.45 වෝල්ට් කියන්න බෑ. මොකද කිසිසේත්ම අපිට එහෙම කියන්න බැරි වෙන්නේ හේතුව මොකද්ද? මේක හරහා ධාරාවක් ගලා නොබලන විට, නොයන විට, ධාරාවක් ගලා නොයන විට තියෙන අග්‍ර දෙක අතර තියෙන විභවාන්තරය තමයි විද්‍යුත් ගාමක බලය කියන්නේ. ධාරාවක් ගලා නොයන විට. නමුත් අපි දන්නවා වෝල්ට් මීටරයක් මේකට සම්බන්ධ කරපුවම ඒක හරහා ධාරාවක් ගලන්න යනවා. එතකොට ධාරාවක් ගලා යන විට මේකේ විභවාන්තරය අඩු වෙනවා. එහෙනම් මේක විභවාන්තරය අඩු වෙන. ඒක නිසා මේ පෙන්ලා තියෙන සත්‍ය විද්‍යුත් ගාමක බලය නෙමෙයි. මීට වඩා වැඩි වෙන්න ඕන විද්‍යුත් ගාමක බලය. ඒ නිසා ඒකත් වැරදි. ඊළඟට. හරි? ඊළඟට. Y ඉලෙක්ට්‍රෝඩේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩින්ගෙන් ප්‍රතිස්ථාපනය කළොත්, ඒ කියන්නේ රීප්ලේස් කළොත්. Y ඉලෙක්ට්‍රෝඩය අයින් කළා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් දාලා.
ලැබෙන පෝෂි ධනාග්‍රය අනිවාර්යයෙන්ම x ඉලෙක්ට්‍රෝඩය වේ. ළමයි අපි දන්නේ නැහැ මෙයාගේ අගේ කීයද මෙයාගේ අගේ කීයද කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතුවා. මෙයාගේ අගය ධන දශම එකක් වෙලා. මෙයාගේ අගය ඍණ දශම 3.5 වෝල්ට් උනොත් මේ දෙක අතර අන්තරය මේක එහෙමද? වඩ පැහැදිලිද? එතකොට ඊ වගේ අවස්ථාවක හරි ඊ වගේ අවස්ථාවක මෙතන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් දැම්මොත් ඒ වගේ අවස්ථාවක මෙතන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් දැම්මොත් එයා බිංදුවයින් එතන එයාගේ නම් එයාට තියෙන්නේ 0.45 වෙනසක් නෙමෙයි 0.1 වෙනස. දැක්කනේ? ඒක නිසා මෙතන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් දැම්මා කියලා මේ විභව අන්තරෙම ඉන්නේ නැහැ. बिंदु सापेक्ष දශම 5යි 5යි වෝල්ට් මේක ඍණ දශම 1යි වෝල්ට් ඍණ දශම 1යි වෝල්ට් දැන් ওই දෙක අතර වෙනස් කීයද? ඒ දශම 4යි 5යි මනේ ඒ දශම 4යි 5යි මේක ධනාග්‍රේ මේක ඍණාග්‍රේ ඍණ වැඩි කියලා ධනාග්‍රේ ධන වැඩි කියලා ධනාග්‍රේ දශම 1යි වෝල්ට් මේක විලා මේක ඍණ දශම 1යි වෝල්ට් විලා මේක ඍණ දශම 5යි 5යි වෝල්ට් වුණොත් ඒ විභව අන්තරය දශම 4යි 5යි වෝල්ට් මත තමයි තේරෙනවද? දැන් ඒ වෙලාවක අපි මෙතන බිඳුව විභවයක් දරන හයිඩ්‍රජන්ව සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් මෙයාට වඩා ධන. ඒ නිසා මෙයා ධන වෙනවා. මෙයා ඍණ වෙනවා. පැහැදිලිද ඔයාලට? පැහැදිලි කියලා දාන්න. පැහැදිලිද? චැට් එකට. පැහැදිලිද? පැහැදිලි කියලා දාන්න. ඉක්මන් කරා. ඔගොල්ලමයි විදුත් විදුත් ගාමක විභව අන්තරේ නැත්තම් ධනාග්‍රේ කවුද ඒ ඔක්කොම තීරණය වෙන්නේ? අර දෙක අතර තියෙන මිනිසෙ. හරි. සර් ද්‍රාවණවල සාන්ද්‍ර වෙනස් වෙනකොට විදුත් ගාම බල වෙනස් වෙනවද? අනිවාර්යයෙන්. මේකයි සම්මත තත්ත්වයන් මෙවට අර්ථකථනය කරලා තියෙන්නේ. එකයි ගණන් ඩෙසිමීටර මවුල කියලා දාලා තියෙන ඇයි? සාන්ද්‍රණේ ඊට වඩා වෙනස් වෙද්දී හරි වෙනස් වෙන නිසා බලන්න d ලවණ සීතු ඉවත් කළොත් විභවමානයේ පාටංකේ ශුන්‍ය වේකයි. ලවණ සීතු ඉවත් කරමු ගාම මොකද වෙන්නේ? මේක හරහා ධාරාව ගමන් කරන එක නතර වෙනවා. ඒක වුණාම ඒකේ පාටංකේ ශුන්‍ය වෙනවා. එහෙනම් ළමයි උත්තරය වෙන්නේ අංක 4. 11 උත්තරය අංක 4. 12. එතිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ් මින් කුමන සංයෝගයේ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එතිල් ලැබේ? එතිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ් මේ එත් මැග්නීසියම් බ්‍රෝමයිඩ් අපි දන්නවා මේකට අම්ලයක් හරි ජලය හරි දැම්මොත් මේකෙන් මොකද හැදෙන්නේ? එතීම හැදෙනවා. හරිනේ? ඊට අමතරව මැග්නීසියම් තර මේ අම්ලය දෙන H දෙන කෙනාගේ ඍණ කාණ්ඩය වෙනවා. කොහොමයි වෙන්නේ? හරි. මැග්නීසියම්ට අර ඍණ කොටස බැරිනවා මොකක් හරි. එයාට H+ ලබා දුන්නු කෙනා H+ දුන්නාට පස්සේ ඍණ කොටසක් වෙනවානේ අන්නේ ඍණ කොටස වෙනවා. දැන් මෙන්න මෙතනට අපිට යොදාන්න පුළුවන් මොකක්ද? ඕනෑම මෙතන යොදාන්න පුළුවන් ජලය හෝ ඕනෑම ආම්ලික සංගතයක්. ජලය හෝ ඕනෑම ආම්ලික සංගතයක්. ජලය හෝ ඕනෑම ආම්ලික සංගතයක්. හරි. එතකොට මෙතන තියෙන CH3 C triple bond CH ආම්ලිකයි. මොකද මේකේ ආම්ලිකයෙන් ත්‍රිත්ව බන්ධනයට බැඳුණු H ආම්ලිකයෙන් කාබන්ට බැඳුණු මධ්‍යසාර H ආම්ලිකයි. තේරුණාද? CH3 C double OH කියන්නේ කොහොමද කාබොක්සිලික් ආම්ල කියන්නේ අපි හඳුනන්නේ?
ඒක ආම්ලිකයි. ඊළඟට ඉන්නේ ළමයි කවුද මෙයා? ෆීනෝල්. ෆීනෝල් වල H මධ්‍යසාර වලට අතර ආම්ලික. නේද? එහෙනම් ළමයි ඔය කොම ආම්ලික සංගත. එහෙනම් ඔය ඕනෙම එකක් දාන්න පුළුවන් උත්තරේ 12ට 5. 12ට 5. A B C D සියල්ල හරියි. A B C D සියල්ල හරියි. 13 බියුට් 1 අයින් සහ බියුට් 2 අයින් සංයෝග දෙකම සම ප්‍රතික්‍රියා කරන සංයෝග යහෝ සංයෝගයේ කුමක්ද? හරි. හරි මම මේක මහල හරි ළමයි ඔන්න මම මේක මහනවා මේ බලන්න CH3 මොකද බියුට් මෙතේ ප්‍රොප් බියුට් 1 9 මේ එත් ප්‍රොප් බියුට් 1 9 කියන මෙයා හරිද ඊළඟට බියුට් 2 9 කියන මෙන්න මෙයා හරි. ළමයි මෙයා ප්‍රතික්‍රියා කරන අය කවුද? මෙයාත් එක්ක Ag2+ තනක සල්ෆියුරික් දැම්මොත් සෙල්ස් හැට උෂ්ණත්වයේදී මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා. ඊට පස්සේ මෙයාත් එක්ක Cu2 Cl2 ඇමෝනියා මාධ්‍ය දැම්මොත් ඔය ප්‍රතිඵලය ලැබෙනවා. හතු අවක්ෂේපයක් ලැබෙනවා. ඊළඟට පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනොයින් එක්ක අපි H2 දාමුහම මේක ඩබල් බොන්ඩ් එකක් වෙනවා. හරි. ජලීය හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරපුවාම මෙයා මෙන්න මේ වගේ ජෙමිනල් ආකාරයේ අපිට ප්‍රතිඵලයක් ප්‍රධාන වශයෙන් හදා දෙනවා. ළමයි මෙයා එක අපි A කියලා A B C D මෙයා A C B කියන හැමෝත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මෙයා ප්‍රතික්‍රියා කරන්නේ මේ B කෙනෙක් කියලාත් එක්ක. මොකද එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ආම්ලික H කෙනෙක් නැහැ. ආම්ලික H කෙනෙක් කියන්නේ ත්‍රිත්ව බන්ධන කාබන් කිලිම බඳුන H කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රතික්‍රියා සිදු කරන්න. ත්‍රිත්ව බන්ධන කාබන් වලට එක H කෙනෙක් වම වෙනවා තේරෙන්නේ. එහෙනම් A B C D එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි B සමග ප්‍රතික්‍රියා කරන්නේ මොකද? ආම්ලික H නොමැති නිසා. ඔන්න විවරණය. ආම්ලික H නොමැති නිසා. ඔන්න විවරණය. උත්තරේ පහ. උත්තරේ පහ. 13 පහ උත්තරේ. ඒක හරියන්නේ A C D 14 ප්‍රොපීන් ශාරීරිය පොටෑසියම් පර්මැංගනීස් ද්‍රාවණයත් සමග ඇතිවන ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් කුමක් හෝ කුමනේවා
සත්‍ය වේද ප්‍රෝටීන් ඩබල් බොන්ඩ් එක හරි හරි ඔන්න එහෙනම් මම මේක මකනවා ඔන්න එහෙනම් මම මේ ඔව් කියමුද සර් මේ දොළොස් වෙනි ප්‍රශ්නේ මේ ඔය කාණ්ඩ හතරත් එක්ක ත්‍රිවිධ දහන්නේ කාබොක්සිල් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම එතෙන් හම්බෙනවද ඔව් එතෙන් යන්නේ ඇල්කීනනේ ඔව් ඔව් ඇල් ඇල්කීන හම්බෙනවා ඕනම ආම්ලික සංඝටකයක් ඍණාට දාපුවොත් හරි සර් තේරුණාද H+ ඇලීනක් H2O කියලා දාන්නේ ඔව් එතකොට කාබොක්සිලික් අම්ලත් එක්ක දාපුවාම එතෙන් හම්බෙනවා ග්‍රීනා ඒක නිසා අපි ග්‍රීනා පෙන්වනවානේ අර වෙන ප්‍රතික්‍රියා ටිකක් ඇල්ඩිහයිඩත් එක්ක කීටෝනත් එක්ක ආම්ල ක්ලෝරයිඩ්ත් එක්ක ඉස්ටරත් එක්ක ඔව් අර වෙනමම ප්‍රතික්‍රියා කළ මධ්‍යසාර හදන ප්‍රතික්‍රියාව ඒකයි ඒ ප්‍රතික්‍රියාවට කාබොක්සිලික් අම්ල නොගන්නේ ඔව් ඒ ප්‍රතික්‍රියාවට කාබොක්සිලික් අම්ල ගත්තොත් මධ්‍යසාර එනිමේ හැදෙන්නේ ඇල්කිනේ හැදෙන්නේ හරි සර් शारीय पोटैशियम परमैंगनेट තනුක ශාරීරික පොටෑසියම් පර්මැංගනේට් අපි සාමාන්‍යව ඔක නිරූපණය කරන්නේ මෙහෙම. දාපුවා මොකද්ද වෙන්නේ? මේක මෙන්න මෙහෙම ඩයෝල් එකක් හැදෙනවා. අපි බලමු. ප්‍රතික්‍රියාව අවසානයේදී ද්‍රාවණය කළු පැහැයට හැරෙනවා. ළමයි, ඒක හරි. මොකද හේතුව බාෂ්මික මාධ්‍යයේදී MnO4- මොනවාද පත් වෙන්නේ? MnO2 MnO2 බවට පත් වෙන. ඒ නිසා මේක දම් පාට කළු පාට වුරු කළු දුරු පාට වුරු වර්ණයක් ගන්නවා. ඒක හරි. ඒ හරි. උතර ඒ කියන එක හරි නා. B බල වශයෙන් ලැබෙන සංයෝගී ප්‍රෝටීන් වල අඩු මුළු පරමාණු ගණන වඩා පරමාණු දෙකක් වැඩි ඉන්නේ නැහැ. ළමයි මුළු පරමාණු ගණනට වඩා පරමාණු දෙකක් නෙමේ OH කාණ්ඩ දෙකක් නිසා පරමාණු කියන හතරක් තියෙනවා. ඇයි OH ලා දෙන්නේ? ඒ කියන්නේ පරමාණු කොහොම හතරයි? OH කාණ්ඩ දෙකක් නිසා පරමාණු හතරයි. ඒ නිසා ඒක වැරදි. C එක. ප්‍රතික්‍රියාව ඇල්කීන එක ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ලෙස සැලකිය නොහැකි. අපි බලමු. මේ වෙලාවේ මෙයාගේ ඔක්සිකරණ අංකය කාබන් කාබන් H එකත් එක්ක මෙයා එන්නේ රිණෙන්. මෙතනදී මෙයාගේ ඔක්සිකරණ අංකය කාබන් කාබන් H එකයි O එකයි කියන්නේ දෙක විරුද්ධයි. ඒ කියන්නේ මෙයා බිඳුව. දැන් රිණේකේ එක්කෙනා මොනවා වෙලාද? ඔක්සිකරණේ වෙලා. රිණේකේ ඉන්න කාබන් බිඳුව බවට ඔක්සිකරණේ වෙලා. මේක කියන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවල් ලෙස සැලකෙන්නේ නැහැ කියවල. එහෙනම් C වැරදි. B ප්‍රතික්‍රියාව ඇල්කීනේ මත සිදු වන ආකර්ණ ප්‍රතික්‍රියාවල සරිය හැකිය. ඒක හරි. ආකර්ණයක් කියන්නේ තියෙන පරමාණු ඉවත් නොවී නව පරමාණු එකතු වීම. ඉතින් වෙලා තියෙන පරමාණු ඉවත් නොවී නව පරමාණු එකතු වෙන නිසා ආකර්ණයක් කියන අර. එහෙනම් ළමයි හරියන්නේ උත්තරේ 4. A සහ D. A සහ D අංක 4. 15 සම්මත අවස්ථාවේ පහසුදාන් කෝෂයේ දියද ඩයොක්සින් ඉලෙක්ට්‍රෝඩේ සම්මත ඉලෙක්ට්‍රෝ විභවය 1.23 වෝල්ට් වේ. පහසුදාන් ඒ වයින් කුමක් සත්‍ය වේද? ළමයි දැන් ඔන්න හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සිජන් කෙනෙක් කියලා ඉන්නේ. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය 1.23 වෝල්ට් වෙනවා මෙවලේ. එහෙනම් අපිට කියනවා ඉහළ නිරෝපණය කොට ඇති කෝෂයේ සම්මත විද්‍යුත්ගාමක බලය 1.23 වෝල්ට් වෙනවා. ළමයි
හරි. අපි සාමාන්‍යයෙන් ගන්නේ මොකක්ද? අපි විද්‍යුත්ගාමක බලය ගන්නේ කොහොමද? අපි විද්‍යුත්ගාමක බලය ගන්නේ කැතෝඩයෙන් ඇනෝඩය අඩු කරලා. දැන් මේ ලියලා තියෙන එකේ අර මේ ලියලා තියෙන එකේ මේ කටුකුඩ ගහුවේ යත් මේ ලියලා තියෙන එකේ ඔයා බලන්න මේ පැත්ත මොකක්ද? සම්මත නිරූපණයකදී මුලින්ම ලියවෙන්නේ ඇනෝඩය, ඊට පස්සේ ලියන්නේ කැතෝඩය. මේක බිංදුවයි කියලා අපි දන්නවනේ. මේක එයාලා කියනවා 1.23 වෝල්ට්. එතකොට තමයි අපි ඕක මෙතනට ආදේශ කළොත් එන්නේ බිංදුව අඩු කිරීම 1.23 වෝල්ට් කියන ඉගෙන ගන්න 1.23 වෝල්ට් කියන එක. හරි. නමුත් ප්‍රායෝගිකව ඍණ විද්‍යුත්ගාමක බලයන් එන කෝෂ පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මේ නිරූපණය කරලා තියෙන විදිහට සම්මත විභවය එන්නේ ওই විදිහට. ඒක හරි. ඒතකොට ඒ හරි කියලා ගන්න. මතක තියාගන්න පටලව ගන්න එපා. අපි ඍණාගයක් වෙනෙව්වා ප්‍රායෝගිකව භාවිතයේ නැහැ. එහෙම ඒවා ස්වභාවය තුළ පාවිච්චි කරන්න බෑ. විද්‍යුත්ගාම වල ඍණ එන එක. නමුත් මේ දීලා තියෙන විදිහට එන්න ඕන අගය ඍණ උත්තරයක් එන්න ඕන. කෝෂයේ අග්‍ර බාහිර එකිනෙක සම්බන්ධ කරන ඩයොක්සින් ඉලෙක්ට්‍රෝඩේ සත්‍ය වශයෙන්ම මොකද වෙන්නේ? එයා ධනාග්‍රේ විදිහට හැසිරෙන්නේ නැතුව එයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අග්‍රේ වෙලා එයා ඔක්සිජන් මොනවා වෙන්නේ? හරණය වෙලා තියෙනවා. ඒක හරි. දැන් මේක ඇත්තටම දැන් මේ කෝෂ නිරූපණයේදී මේක ඉස්සරහ දාලා මේක බලෙන් ඇනෝඩේ කරලා තියෙන්නේ. නමුත් සැබෑවටම ඔක ක්‍රියාත්මක කරන්නේ මොකද වෙන්නේ? මෙයා නිකම්ම කැතෝඩේ වෙලා අරයට සිද්ධ වෙනවා ඇනෝඩේ බවට පත් වෙනවා. කො ඉලෙක්ට්‍රෝන පිට කරන එක නම් යාබවට පත් වෙන සිද්ධ වෙනවා. හරි. ඒ නිසා මේ අපි විසින් යොදපු එකක් ඇනෝඩේ වෙනද කැතෝඩේ වෙනද. කෝෂයේ සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන මොනා කරන්නේ නැහැ ලබා ගන්න කියලා වෙනවා අරයට සිද්ධ වෙනවා පිට කරන කෙනා වෙන්නේ. එහෙනම් B හරි. ඊයේ නිරූපණය කොට ඇති කෝෂයේ කෝෂ ප්‍රතික්‍රියාව ඩෙල්ටා G ඍණාගයක් ගනි වැරදි. මේ ඉහත නිරූපණය කළ කෝෂ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන කෝෂයක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැහැ. ඒ නිසා මේක ඩෙල්ටා ජී ඍණ කියන්න බෑ. ඩෙල්ටා ජී ඍණ වෙන්නේ නැහැ ඔබේ. ඍණ වෙන්න නම් ඕක කෝෂ විභවය ධන වෙන්න ඕන. එහෙනම් ඍණාගයක් ගනි කියන එක වැරදි. ඇයි මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ ඔය විදිහට වෙන්නේ නැති නිසා. කෝෂ සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන විට ප්‍රතික්‍රියාව සදා එන්ට්‍රොපිය ඍණාගයක් ගන්න. සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙද්දී ළමයි මොකද වෙන්නේ? ඔය ප්‍රතික්‍රියාවේ O2 ජලයත් එක්ක එකතු වෙනවා. මේ වань ඔය ක්‍රියාව සත්‍ය වශයෙන්ම සිද්ධ වෙද්දී වෙන්නේ මම මේක මම කරනවා. එක ප්‍රතික්‍රියාවක් තමයි සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි O2 දෙකක් H2O දාන හතරක් ඉලෙක්ට්‍රෝන හතරක් OH මයිනස් වෙනවා. මේ තමයි එක ක්‍රියාව. එතන මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ක්‍රියාව කරනවා. අනිත් පැත්තෙන් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය එයා ස්ටාර්ස් වෙනවා ඉලෙක්ට්‍රෝන ඉදාස් කරනවා. එතන ඔය ක්‍රියා දෙක නෙවෙයි. ඔය ක්‍රියා දෙක වෙනවා ය කියන්නේ අපි සමස්ත ක්‍රියාව ලිව්වොත් හරි හරි සමස්ත ක්‍රියා ලිව්වොත් ඔහොමනේ. එතකොට පස්සේ ඔබ ජලන වේව කපලා දාන කොහොම හරි බලන්න මේ පැත්තේ දෙන්නම ගෑස්. මේ පැත්තේ යන්නේ එක ගෑස් කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ අහඹුතාවය අඩු වෙලා. මේ පැත්තේ ඉන්න වායු එහ පැත්තේ යන්නේ වායු එකක්වත් නැහැ. ඒ කියන්නේ අහඹුතාවය අඩු වෙලා. ඒ කියන්නේ අපිලිවල අඩු වෙලා. හරි. එනම් කෝෂ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙදී දෙලේ ඍණාගයක් ගන්නවා කියන්නේ පහරි. ඍණාගයක් ගන්න අපිලිවල අඩු වෙන නිසා අහඹුතාවය අඩු වෙන නිසා. එහෙනම් ළමයි
උත්තරේ වෙන්නේ මොකද්ද? 4. 15 උත්තරේ sorry 5 නේ 5 එන්නේ. මොනවාද? අපි A හරි කියලා ගත්තා, B හරි කියලා ගත්තා, D හරි කියලා ගත්තා. 16. ක්ලෝරින් සාධක සමනාල ප්‍රබලම අම්ලය ක්ලෝරික් අම්ලය වෙයි. ළමයි ක්ලෝරින් ඔක්සෝම්ල අතරින් ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන අණු වලට පිළිගැස්සුව කොහොමද? ළමයි HCl මෙහෙම ඊළඟට HClO2 ඊළඟට HClO3 වැඩි වෙන කෙනා HClO4 ඔන්න ආම්ලික ප්‍රබලතාවය මෙයාලගේ ආම්ලික ප්‍රබලතාවය ක්ලෝරින් වල ඔක්සි අම්ල වල ක්ලෝරින් පරමාණු සම්බන්ධ ඔක්සිජන් පරමාණු වලන වැඩි වෙන තරමට අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙයි. ඒක හරයි. ඒක හරයි. ඒක නිසා තමයි විදුහරණතාවය වැඩි වෙලා මේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන්නේ. එහෙනම් තමයි ඒකට උත්තරේ වෙන්නේ අංක 4. 16 උත්තරේ අංක 4. 17. 17. හරි 17. ළමයි කැතෝඩ කියන චුම්බක ක්ෂේත්‍රයේදී චුම්බකයක उत्तर ද්‍රව්‍යයට ආකර්ෂණය වෙයි. ළමයි එන්ටවත් එස්ටවත් හැරෙන්නේ නැහැ කියලා අපි කියන්නේ කැතෝඩ් කියන විදුලිය චුම්බක ක්ෂේත්‍රය කරා යයි. ඊට ලම්බක තලයකට හැරෙනවා. ඒ නිසා ඒක වැරදි. ඒක වැරදි. කැතෝඩ් කියන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත වෙයි. ඒක හරයි. එහෙනම් 17ට උත්තරේ වෙන්නේ පළවෙනි එක වැරදි. කැතෝඩ් කියන චුම්බක ක්ෂේත්‍රයේදී චුම්බකයක උත්තර ද්‍රව්‍යයට ආකර්ෂණය වෙයි කියන එක වැරදි. දෙක කැතෝඩ් කියන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත වෙයි. ඒක හරි. උත්තරය 4. උත්තරය 4. 18. ඝන කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් උදාහරණමින් පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙමින් තනකොළ සල්ෆියුරික් කාමයේ සමග ප්‍රතික්‍රියා කර. ළමයි. ඝන කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් වායුව උදාහරණමින් පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙමින් තනුක් සල්ෆියුරික් අම්ලයේ සමග ප්‍රතික්‍රියා කරවයි. ළමයි වැරදි නේ? හරි වැරදි නේ ළමයි? පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙමින් මේක මෙහෙම සිද්ධ කරනවා කියන එක තමයි වැරද්ද. හරි හරි ළමයි ඝන කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් උදාහරණමින් පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙන්නේ. හරි. L පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙන්නේ. ඒකයි වැරද්ද. හරි. මොකද ඒකෙදී හැදෙන සල්ෆේට් කැල්සියම් සල්ෆේට් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය සංයෝගය හදනවා. එතකොට ඒකයි වැරද්ද පළවෙනි එක. දෙවෙනි එක කාබොනික් අම්ලයේ සල්ෆියුරික් අම්ලයට වඩා දුර්වල අම්ලයක් හේන් කාබනේට් සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒක හරි. 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 ළමයි වල පැහැදිලිව ඇහෙනවද පේනවද? පැහැදිලිව ඇහෙනවද ළමයි පේනවද? ඔව් ළමයි දැන් කාබනේට් අයනය H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරලා
ඔන්න ඔහොම දෙන්න තමයි මොකද ඕක වෙන්න ඕන. කියන්නේ මෙයා එච්චලා දෙන්න නිදහස් කිරීමේ හැකියාව මෙයා එච්ච නිදහස් කිරීමේ හැකියාවට වඩා ප්‍රබල වෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් මෙයා නිදහස් කරලා මෙයා මාර ගන්න සූදානම් නැහැ. මෙයා ඊට වඩා ප්‍රබල නිදහස් කරන කෙනෙක්. එතකොට අපි කියනවා මොනවාද කාබනික අම්ලයට වඩා කාබනේටත් එක්ක ප්‍රතික්‍රියා කරන කෙනා ප්‍රබලයක් වුණොත් ඒ නිදහස් කරන ප්‍රබලයක් වුණොත් අන්න එවැනි අය ප්‍රතික්‍රියා කරනවා. ඒකට හේතුව මෙන්න මේ සමතුලිතතාවය. කාබනේට H2CO3 එක්ක ප්‍රතික්‍රියා කරන හේතුව H2CO3 ගේ H නිදහස් කිරීමේ ගුණය වැඩි H2CO3 ගේ H2SO4 ගේ H නිදහස් කිරීමේ ගුණය වැඩි H2CO3 ගේ H නිදහස් කිරීමේ වඩා. මේ ප්‍රබලතාවය බොහොම ඉහළයි. ඒවා ප්‍රබලතාවය බොහොම ඉහළයි. මෙයාට වඩා. ඒ නිසා මේක ඉස්සරහට නැඹුරු වෙමින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. දැන් කාබනික අම්ලයේ සල්ෆියුරික අම්ලයට වඩා දුර්වල අම්ලයක් කියන කතාව හරි. සමතුලිතතාවයේ සංවේදම දකුණු පැත්ත නැඹුරු වෙලා සිද්ධ වෙනවා කියන කතාව හරි. උත්තරය 4. 18 උත්තරය 4. 19. කිසියම් විපර්යාසයක් සමතුලිතතාවට එළඹී ඇති විට උෂ්ණත්වයම සමතුලිතතාවයේ විපර්යාසයේ ඩෙල්ටා H ඩෙල්ටා S යන්නේ ලැබේ. ළමයි කිසියම් විපර්යාසයක් සමතුලිතතාවයට පත් වෙනවා කියන්නේ සමතුලිත විට ඩෙල්ටා G සමානයි බිඳුවයි. එහෙනම් ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H වින T ඩෙල්ටා S කියන එකේ මේක බිඳුවයි මේක ඩෙල්ටා H වින T ඩෙල්ටා S. එහෙනම් අපි මේකේ මෙයාලා උත්තර කරනවා ඩෙල්ටා ඔන්න ඔහම එනවා. එහෙනම් උෂ්ණත්වය ඩෙල්ටා H වදීම ඩෙල්ටා T S වලින් ලැබෙනවා. ඒක හරයි. මේ සම්බන්ධ වෙනලා උෂ්ණත්වය මේක ලැබිලා තියෙනවා. ඒක හරයි. ඩෙල්ටා H ඩෙල්ටා S සඳහා එකම පරිමේය SI එකක ඇත. වැරදි. ඩෙල්ටා X සඳහා අපි සාමාන්‍යයෙන් ගන්නෙ මවුලට කිලෝ ජූල් කියලා. ඩෙල්ටා S සඳහා අපි ගන්නෙ සාමාන්‍යයෙන් මවුලට කෙල්විනේට ජූල් කියලා. හරි ඩෙල්ටා X සඳහා ගන්නෙ මවුලට කිලෝ ජූල් කියලා. අර ඩෙල්ටා S සඳහා ගන්නෙ මවුලේට කෙල්විනේට ජූල් කියලා. ජූල් හරි කිලෝ ජූල් නේ. ඔන්න ඔහම අපි ගන්න. එහෙනම් උත්තරේ 3 19 3 20. වඩා සක්‍රීය ලෝ නිෂ්පායන සඳහා ඉහළ උෂ්ණත්වවලදී විලීන ද්‍රාවණවල විද්‍යුත් විච්ඡේදන ය භාවිතා වේ. ඒක හරි. අපි ඒක ඉස්සෙල්ලා කතා කළා. සක්‍රීය ලෝ නිෂ්පායනයේදී විලීන ලවණ විද්‍යුත් විච්ඡේදනය කරනවා. විලීන ලවණ ජලීය ද්‍රාවණය පවතින ලවණ මගින් ලබා ගන්නවට වඩා වැඩි පදාවක් ඒවායේ විද්‍යුත් විච්ඡේදනයේදී එකම විද්‍යුත් ප්‍රමාණය මගින් ලබා දෙයි. වැරදි. එකම විද්‍යුත් ප්‍රමාණය මගින් ලබා දෙන එකම ප්‍රමාණයම තමයි. නමුත් ප්‍රශ්නේ වෙන්නේ සක්‍රීය ලෝහයක් ජලය තුළදී නිෂ්පාදනය කරන්න බෑ. ජලයත් එක්ක එයා ප්‍රතික්‍රියා කරන නිසා. හරි ඒකයි ඒකට හේතුව විලීන ද්‍රාවණ පාවිච්චි කරන්න. ජලය තුළදී සෝඩියම් වගේ කෙනෙක් හැදුවොත් මොකද වෙන්නේ? සෝඩියම් ජලය තුළ හැදෙනවාත් එක්කම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් උත්තරේ 20ට 3. උත්තරේ 20ට 3. එහෙනම් ළමයි මට බලන්න ඕකේ නොපැහැදිලි තැන් මොනවා හරි තියෙනවද අහන්න. නොපැහැදිලි තැන් මොනවා හරි අහන්න. සර් ඔව් කියලා 14 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ 14 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ මේ කළු පැහැති ද්‍රාවණයක් කියලා නේ සර් කියන්නේ අවක්ෂේපයන්න එන්න ඕනේ ප්‍රතික්‍රියා අවසානයේ ද්‍රාවණය කළු වර්ණ ද්‍රාවණයේ වර්ණය කළු පැහැයට හැරේ එතනදී ද්‍රාවණය කළු පැහැයට හැරෙනවා කියන එක හරි කළු පැහැයට අවක්ෂේපය සෑදීම තමයි ඒකට හේතුව උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම අපි නිල් කුඩු වතුර දිය කරපුවාම නිල් කුඩු නිසා වතුර නිල් පාට වෙනවනේ නිල් කුඩු නිසා නේක වෙන්නේ ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ කුඩු කුඩු හැදෙන්නේ ද්‍රාවණය කළු පාට වෙනවා පුතා තේරෙනවද
අවක්ෂේපයක් හැදෙන්නේ. හැබැයි ද්‍රාවණය කළු පාට වෙනවා කියන කතාව වැරදි නේ. මොකද අවක්ෂේපය එකපාර නිකන් අපිට නිකන් ගලක් පල්ලෙහ අඩිය තැම්පත් කරනවා වගේ වෙන්නේ නැහැ. ඕනේ කුඩු කුඩු තමයි ඇඳුමාරයක් වගේ හැදෙන්නේ. ඒක කියන්නේ ද්‍රාවණය කළු පාට වෙනවා කිව්වොත් වැරද්දක් නැහැ. ඒක ඒ අදහසින් තමයි ඒක හරි කියලා අරන් දෙන්නේ. හරි. එතකොට ඒ අදහසින් තමයි ඒක හරි කියලා අරන් දෙන්නේ. හරි. ඒ ද්‍රාවණය කළු පාටට හැරෙනවා කියන එක ඔයා ද්‍රාවණයේ වර්ණය කළු පැහැයට හැරේ. ඔයාට හරි සිංහල නිකන් පාවිච්චි කරලා ඔයාට ඒක හරි කියලා වැරදි කියලා ගන්නත් පුළුවන්. මොකද අර විදිහට තමයි මේක සරලලා තියෙන්නේ. තමනාලේ ප්‍රශ්න දෙන්නේ. ඇත්තටම MnO2 තමයි කළු පාට වෙන්නේ. හරි. දැන් ඒක දියුණු ද්‍රාවණයක් කළු පාට. දීුණා කියන්නේ ඒක දී වෙලා ලුණු වගේ යනවා නෙමෙයි කලම වෙච්ච ද්‍රාවණය. හරි. තවනත් තියෙන ප්‍රශ්න. සර් 20ද B කොටසේ 20 දෙවෙනි කොටසේ ආ දැන් ඒකේ දැන් ජලීය ද්‍රාවණයකදී දැන් මේ ලෝහය නිසාරණය කරගන්න බැහැනේ. එතකොට දැන් එකම විදුලි ප්‍රමාණය දුන්නාම මේ විලීන උනහම ඒ කියන්නේ පළදාව ලැබෙනානේ. එතකොට පළදාව වැඩි කියලා ගන්න බැරි නෑ නෑ. එකම විදුල් ප්‍රමාණයකින් අනිවාර්යෙන් ලැබෙන එකම පළ ප්‍රමාණය. එතකොට මේ 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 කතාව අරක නොවනවා කියන එකකින් ලැබෙන්නේ පළදාව ලැබෙනවා. ලැබෙන පළදාව විනාශ වෙනවා. ඒක ලැබෙන පළදාව විනාශ කරනවා කියන එකකින් පළදාව ලැබෙන්නේ නැහැ කියලා ගන්න බැහැ. තේරෙන්නේ? තමනා ප්‍රශ්න. හරි. එහෙනම් දාන බණ්ඩ 15ට වඩා වැඩි ලකුණු දෙන්න ළමයි. පහළට වැඩි ලකුණු දිනා. සර් හතරවෙනි එකේ ඒ ප්‍රසාරය ගත්ත හැටි ආයෙත් කියලා දෙන්නකෝ. හත්වෙනි එකේ හතරවෙනි එකේද? ඔව් සර්. හතරවෙනි එකේ දරුවෝ මෙච්චරයි කතාව. සාමාන්‍යයෙන් බන්ධන දිග වැඩි වෙද්දී බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා. ඒක තමයි තියරි එක. බන්ධනයේ දිග වැඩි වෙද්දී බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා. හැබැයි ෆ්ලෝරින් කියන්නේ විදුලිතාවය අධිකම කෙනානේ. अधिक भाव निशाया बंदन दिग्वेदी बंदन अड़ी फ्लोरी विद्युत ලු ඒක වෙන්නේ. ඒ කියන්නේ ඒකේ ඉලෙක්ට්‍රෝන වලාව අධික ලෙස මොනවාද වෙන්නේ? මේ අදාළ පරමාණු න්‍යාස්ටි විසින් අදිනවා. ඒ නිසා මේ බන්ධනේ සාපේක්ෂ දුර්වල වෙලා තියෙනවා කියලා තමයි සාධාරණ. අධික විද්‍යුත්තාවය නිසා. හරි? සාමාන්‍යයෙන් වෙන්නේ බන්ධනේ දිග වැඩි වෙද්දී බන්ධනේ දුර්වල වෙන එකයි සාමාන්‍ය වෙන්නේ. බන්ධනේ දිග වැඩි වෙද්දී බන්ධනේ දුර්වල වෙන එකයි සාමාන්‍ය වෙන්නේ. හරි. අපි එන යමු මේකේ ළමයි අපි යමු එහෙනම් restructured ප්‍රශ්න පත්‍රයට. හරි restructured එකට යන්න. හරි ළමයි CO2 CHO පමණක් ඇති කාබනික සංයෝගයක් සම්පූර්ණයෙන්ම දහනය කළ විට එකට එක යන අනුපාතයෙන් CO2 සහ ජලය ලැබේ. සංයෝගයේ ග්‍රෑම් මිලිග්‍රෑම් 8.6ක් සම්පූර්ණ දහනයේ CO2 මිලිග්‍රෑම් 22ක් ලැබුණා. සංයෝගයේ අණුක කෝච් කාණ එකක් පමණක් තියෙනවා. ඒ හැම සූත්‍රෙම පදි කියලා කරනවා. වෙනත් ක්‍රියාකාරී කාණ්ඩත් නැහැලු. හරි.
ළමයි දැන් ඔතන CO2 සහ H2O අතර අනුපාතය කීයද? එකට එකයි. ඒ කියන්නේ කාබන් සහ H අතර අනුපාතය කීයද? කාබන් එකයි H අතර දෙකයි එකට දෙකයි. ඒ කියන්නේ එම නිසා අපිට ආනුභවික සූත්‍රය කොහොමද අනුබලද? CX H දෙකයි X O Y කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේක දහණය දීලා තියෙනවා. දහයන ප්‍රතික්‍රියාව කියනවා CX H දෙකයි X OY දහණය කරනවා. O2 දෙක දහණය කරනවා. CO2 ලැබෙනවා, ජලය ලැබෙනවා. හරි මෙයා x ප්‍රමාණය මෙයා දෙකයි x ප්‍රමාණය එහෙනම් මෙයා x මෙයා දෙකයි x ප්‍රමාණය කි ලැබෙනවා මේ දෙන අතර අනුපාතය එකට x ප්‍රමාණය මේ මෞලික ස්ථන්දේ කොච්චරද මෙයා 12යි 12x දාන මෙතන 2යි x 14යි x නේද මෙතන 16යි y ඔන්න ඔච්චරනේ මෙයාගේ 44යි x ඒ පැහැදිලිනේ පවුල් ස්කන්ධය ගත්තාම මෙන්න මෙහෙමයි හරි මේ මෞල හේදි ස්කන්ධෙ මෙච්චරයි මේ මෞල හේදි ස්කන්ධෙ මෙච්චරයි මේ කාබන් ඩයොක්සයිඩ් මේ මෙයා හරි ඊළඟට දත්ත අණුව මේකට දීලා තියෙනවා දත්ත අණුව දීලා තියෙනවා මෙයාගේ මිලිග්‍රෑම් 8.6කට මෙයාගේ CO2 මිලිග්‍රෑම් 22ක් ලැබුණා එහෙනම් මේක එක කියලා ගන්නවා මේක දෙක කියලා ගන්න. හරි? අනුපාත දෙක 1යි 2යි බෙදෙනවා. එතකොට එනවා 14යි x ගන්න 16යි y සමාන 44යි x බෙදීම 8.6යි මිලිග්‍රෑම් සමානයි 22යි මිලිග්‍රෑම්. ළමයි මේ සුළු කරලා ඔයාලට උත්තරේ ගත්තාම ඔයාලට එනවා 16 y සමාන 3.2යි 16 y සමාන 3.2යි x කියලා එනවා. එහෙනම් x සමාන 16 බෙදීම 3.2 කියනවා උත්තරේ 5යි කියලා එනවා. මේ මේ sorry y සමාන 1 පිට x සමාන 16 බෙදීම් 3.2. උත්තර 5 කියලා එනවා. ඒ කියන්නේ x 1 විට y 5යි. ඔන්න ඔහම සම්බන්ධයක් එනවා. දැන් ළමයි අපි ඔබ දානවා සම්බන්ධය. C 1යි. එතකොට h 2යි. ओ पाहाई, ओ मने, मैं संबंध देता हूँ, मैं एक्स का देता हूँ, एक्स इन्होंने, सी एक है, एक्स एक है, ओ पाहाई, ओ हमारे, हरे, ओ हमारे, नेहला मैं अपने में गाने किए ना, ओ की दिए ने, ओ एच कांड ළමයි x 5යි කියලා නේ sorry sorry x 5යි කියලා නේ y 1 විට x 5යි කියලා නේ මේ කියන්නේ මේකේ 5ක් වෙද්දි මේක 10ක් වෙනවා o එකක් වෙනවා කොහොමද හරි
එහෙනම් මේක කියනවනේ ළමයි මම මෙතන වාක්‍යයක්නේ මේ කියනවනේ මේක ඕච් කාන් එකයි තියෙන වෙනත් ක්‍රියාකාරකාර නැහැ කියන එහෙනම් ඕ ගන්න ඔය ගන්න සමාන හරි එතකොට හරි ලියා ගන්න පුළුවන් මෙහි වෙනත් ක්‍රියාකාරී කාන් වල මේ නිසා අල් මෙහි වෙනත් ක්‍රියාකාරීකම් නොමැති නිසා ඕ පරමාණු ද්විවිධයේ එකක් පමණයි. ඇයි කියනනේ ඕචකාරණ එකයි කියන්නේ. ඒතර ඕකයි තමයි අනුකූලසූත්‍රය. බලන්න මේක මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවද කියලා. නොතේරෙන මොනවා හරි දෙයක් තියෙනවද අහන්න. අපි කාබන් ඩයොක්සයිඩ් ජලය අතර අනුපාතය දීලා දිනවා. ඒකෙන් කාබන් නිෂය අතර අනුපාතය ගන්නවා. अनुपात සම්බන්ධය ගොඩනගා ගන්න ඒක y 1 කියලා ගත්තොත් x වෙනවා 5 කියලා. දැන් ඔන්න ඔහම එකක් ගන්න පුළුවන්. හරි, තව මොනවද? මෙතන x එන්නේ යනවා. මෙතන මම 2x කියලා වැරදිලා දාදි. h කාන 2යි जलेगा इकट्ठा नहीं सिक्स ओ लिया ना ओ लिया ना හරි ළමයි මෙන්න මෙතනට ලියන්න පුළුවන් මෙහි වෙනත් ක්‍රියාකාරී කාරණ නොමැති බැවින් පවතින්නේ OH කාරණ එකක් පමණක්ද බැවින් මෙහි වෙනත් ක්‍රියාකාරී කාරණ නොමැති බැවින් පවතින්නේ OH කාරණ එකක්ද පමණක් බැවින් අනුක සූත්‍රය මෙහෙම විය යුතුය අනුක සූත්‍රය මෙහෙම විය යුතුය හරි හරි ළමයි අවසාන ප්‍රශ්නය මේකට අදාළ පරිවර්තනය හරි පරිවර්තන හොඳට කල්පනායෙන් කරන්න ඕන මොකද මේ පොටු වල දාන්න ඕනේ කොහොම අකුරු වලින් දාන්න ඕන p q ඒ අදාළ සංයෝගේ දාන්න ඕන සමහර වෙලාවට එකම සංයෝග දෙපාරක් තියෙන තැන් වල p අකුරු දෙකක් තියෙනවා එහෙම තියෙනවා හරි q අකුරු දෙකක් තියෙනවා ඒකවා දැනන් ඉන්නුනේ මේ මොකද්ද මේ යන්නේ කියලා
මැග්නීසියම් මෙතන තියෙනවාද ඊතර් මෙවෝඩ් තියෙනවා C2H5O C2H5 C2H5O C2H5 මෙන්න මෙයා වදා එතකොට මොකද වෙන්නේ මේක CH2 Mg Cl එකක් කරනවා මෙයා CH CH3 වෙනවා දැන් Then, අපිට පුළුවන් මෙයාට මෙන්න මෙයාව දාන්න මෙන්න මේ ක්ලික් ඉන්නව නේද ඔතන මෙන්න මෙයාව දාන්න හරි එතකොට අපිට එනවා මෙන්න මෙයා. මෙයා අතට ගිහින් බැලුවා CH ඔන්න
එනවා මේ ඩබල් වලට අයින් කරන්න අපි මේනේ H2 නිකල් දාලා අත්තර බලන්න පැහැදිලි කියලා බලන්න තවෙනින් දිහා හදුවයි මෙහෙම වෙන්න බෑ අර මෙතන මොකද මේ දෙක සමාන වෙන්න ඕන මේ දෙක සමාන වෙන්න ඕන जलद मेथनोल पोते मेथनोल की දෙවනෝ ජලය කියලා ලියාගෙන තිනස මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙම සෝඩියම් හයිඩ්‍රයිඩ් වල දෙවනෝ ජලය දානවා ඕක නොදා දාන ඒ කියන්නේ දරුවෝ නොදා මෙහෙමයි ආගන්න සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක නිකම් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දාලා පේපර්සල දාලා තියෙනවා සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක දෙවනෝ ජලය දාලා පේපර්සල දාලා තියෙනවා රිසෝස් බුක් එකේ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් මෙතනෝල් දාලා ඊළඟ ජලය දාලා තියෙනවා जलिया इतना सर मैं सोडियम एक इतनोल दाने का रात पशु जले दान नो ना द नहीं एक रोड ने दानों ने वही दे दिया लिथियम एल्युमिनियम हाइड्राइड एक ही दांत रिमोवल लिथियम एल्युमिनियम हाइड्राइड तीन ईथर में ईथर ईथर पास से जाले मैं ईथर के लिए दान नोड ने इतनोल के लिए दान नोड ने लिथियम एल्युमिनियम සමහර ඒවල ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් විතරයි දාන්නේ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් විතරයි දාන්නේ හරි මාකින් බලද්දී ඔයාලට තේරෙනවා ඔයාගෙන් මුළු කම්ප්ලීට් එකම දානවා කිසි ගැටලුවක් නැහැ හරි මේ සම්පූර්ණ එකම දානකොට හරි කිසි ප්‍රශ්නයක් නැහැ හරි තමනා තියෙන හරි එක දරු විපාදන 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද කියලා උත්තරේ 3 20 වෙනි එකට උත්තරේ මොකද්ද කියලා අහනවා 20 වෙනි එකට 3 දැන් ළමයි